විදස්ගත ලාංකිකයන් වෙනුවෙන්ම පුවත් රැගෙනෙන අපේ සිංහල නිවුස් YouTube channel එකට ඔබව සාදරයෙන් පිළිගන්නවා. මතභේදයට තුඩුදුන් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ අලුතින් පිහිටවන ලද කොවිඩ් පරීක්ෂණ රසායනාගාරය එම ස්ථානයෙන් ඉවත් නොකරන ලෙස ජනාධිපතිවරයා සෞඛ්‍ය බලධාරීන්ට නියෝග කර තිබෙනවා. ජනාධිපතිවරයා අදාළ දැනුම් දීම සිදු කර ඇත්තේ පසුගියදා පැවති කොවිඩ් නියාමන කමිටු රැස්වීමේදීය. අදාළ රසායනාගාරය එතනින් ඉවත් කර එහි ඇති උපකරණ මිනුවන් ගොඩ රෝහලට ලබා දීමට කටයුතු කරන ලෙස සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පසුගියදා සෞඛ්‍ය අමාත්‍යවරයෙකුගෙන් ඉල්ලීමක්ද කර තිබුණා. ඒ සම්බන්ධයෙන් දැඩි විරෝධයක් දැක්වූ සෞඛ්‍ය වෘත්තිකයන් ඉල්ලා සිටියේ ගුවන් තොටුපළ හරහා යන මගින් සියලු දෙනාගේ PCR පරීක්ෂණ මෙම රසායනාගාරයෙන් සිදු කිරීමට අවශ්‍ය පසුබිම සලසා දෙන ලෙසයි. මේ සම්බන්ධයෙන් රජයේ රසායනාගාර තාක්ෂණවේදීන්ගේ සංගමයේ රවි කුමුදේෂ්ගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ අදාළ තීරණය සම්බන්ධයෙන් තමන් සතුටට පත්වන නමුත් මේ දක්වා සිය සංගමයේ කළ ඉල්ලීම් වලට තවමත් බලධාරීන්ගේ නිසි පිළිතුරක් ලැබී නොමැති බවටයි. මෙම රසායනාගාරයේ තවදුරටත් සුදු අලියකු බවට පත් නොකර ඒ හරහා මෙරටට ලබාගත හැකි ප්‍රතිලාභ ලබා ගැනීමට බලධාරීන් දැනුවත් කළ යුතු බවටයි ඔහු වැඩිදුරටත් පැවසුවේ. තවත් මෙවැනිම පුවත් නැරඹීමට දැන්ම අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. අපි අලුතින්ම අප්ලෝඩ් කරන වීඩියෝස් ගැන කලින්ම දැනගන්න බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න.